කොයි මොහොතක කොයි විදිය අසනීපයකට හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ හදිසි අසනීපයක් නැත්නම් අනතුරක් සිදු වුනාම රෝහලට යන්න අපහසුම අවස්ථාවේදී අපි ගිලන් රථයක් ගෙන්වා ගන්නවා. හැබැයි ගිලන් රථය එනකොට සමහර විට ප්‍රමාද වැඩි. සමහර විට ඒ සිදුවන්නේ රථ වාහන තදබදය නිසා වෙන්නත් පුළුවන්. මේ හේතුවට පිළිතුරක් සොයාගත් ඔහු එලිපියර් ඊශ්‍රායල් ජාතිකයෙක්. ඔහු ගිලන් රථ ප්‍රශ්නයට විසඳුම් සොයාගත්තා. රථ වාහන තදබදයක් ඇති වුනාම ගිලන් රථයකට පහසුවෙන් ගමන් කරන්නට නොහැකි වෙන්නේ ඒ ගිලන් රථයේ ප්‍රමාණය නිසා. එලි එයට යතුරුපැදියක් යොදා ගන්නවා ඇම්බියු සයිකල්. ඔහු එය නම් කරනවා. විශේෂත්වයක් තියෙනවා. සේවකීන් වෙනුවට මේ ගිලන් රථ සේවයේ සේවය කරන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුන අය. ගුරුවරු, ඉංජිනේරුවන්, සරසවි සිසුන් ඒ අතර ඉන්නවා. ඔහු මේ ස්වේච්ඡා පිරිසට මාසයක් ඇතුළත පුහුණුවක් ලබා දෙනවා. ඒ සෑම කෙනෙකුටම වෛද්‍ය සැපයුම් කටලක් ලබා දෙනවා. ඒ වගේම ඇම්බියු සයිකලයක්, ඒ කියන්නේ යතුරු පැති ගිලන් රථයක් ලබා දෙනවා. ඒ සියල්ල එක්ක මේ ස්වේච්ඡා පිරිස තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු වල නිරත වෙනවා. ඒ අතර ඔවුන්ට දුරකථන ඇමතුම් ලැබෙනවා උදව් ඉල්ලන අයකින්. තත්පර 3ක් හෝ ඊට අඩු කාලයකදී ඔවුන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ තාක්ෂණික ක්‍රමෝපායන් මගින් එම ඇමතුමට ළඟින්ම සිටින කෙනාට ඒ පණිවුඩය දැනුම් දෙනවා. ස්වේච්ඡා පුද්ගලීන් තමන්ගේ සේවය අරබන්නේ සමග ඔවුන් හැකි ඉක්මනින් අසනීප වූ කෙනා සොයා යනවා. ඔවුන්ට ප්‍රතිකාර සිදු කරනවා. විශාල ගිලන් රථයක් එනතුරු වැදගත්ම දෙය ජීවිතය රැක ගැනීම. ඔවුන් ඒ වෙනුවෙන් කැපවෙනවා. සමහර වෙලාවට විශාල ගිලන් රථයක් එනතුරු ගත කරන කාලයේදී අසනීප වූ කෙනාගේ, අනතුරට ලක් වූ කෙනාගේ ජීවිතය අවසන් වෙන්නත් පුළුවන්. ඒත් මේ අතුරුපැදි ගිලන් රථ නිසා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත වෙනවා. ඉතින් මේ තමයි සීක්‍රගාමි රෝහල් හදිසි ප්‍රතිකාර සේවය. තවත් විශේෂත්වයක්, මේ සියල්ල නොමිලේ සිදු වෙන්නේ ජීවිත පෙරගන්න. දැන් මේ සේවයේ ඉන්නවා 5000කට අධික ස්වේච්ඡා පුද්ගලීන්. 35 ලක්ෂයකට අධික ජීවිත ඔවුන් බේරාගෙන තිබෙනවා. මේ සේවය යුනයිටඩ් හට්සාලා. මුදල, ආගම, දේශපාලනය, තරඟය, ඔව් මේ සියල්ලට මිහිරින් ජීවිත රැක ගැනීම ඔවුන්ගේ කාර්ය. ඒ සියල්ලටත් ඉහළින්ම තියෙන්නේ මිනිසත්කම. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.